නිලවශයෙන් ලංකාවට නිදහස දුන්නා. නිලවශයෙන් ලංකාවට නිදහස දුන්නත් ආර්ථික වශයෙන් ලංකාව දිගටම පැවතුනේ පරාදීන රටක් විදියට. ලංකාව තුළ ස්වාධීන ජාතික ආර්ථිකයක් ගොඩනගන්න නිදහසෙන් පස්සේ බලයට පත්වෙච්ච පාලකයන්ට බැරි වුණා. මේකේ ප්‍රතිඵලයක් විදියට ඌන සංවර්ධන උගුලක නිදහසෙන් පස්සේ ලංකාව හිර වුණා. අපි දන්න යටත් විජිතවාදය විසින් උරුම කරපු ආර්ථිකයේ තිබුණු ප්‍රධානම ලක්ෂණය තමයි අපි නිෂ්පාදනය කරේ ප්‍රාථමික බාණ්ඩ. ඒ කියන්නේ තේපොල් රබර් වගේ අගය එකතු කිරීමක් නැති ප්‍රාථමික බාණ්ඩ තමයි අපි නිෂ්පාදනය කරේ. මේ ප්‍රාථමික බාණ්ඩ අපනයනය මත තමයි අපේ ආර්ථිකය රැඳී පැවතුනේ. එතන අපි වගේ රටවල් ප්‍රාථමික බාණ්ඩ නිෂ්පාදනය කරනවා. මේ ප්‍රාථමික බාණ්ඩ වලට වෙළඳපොලේ විශාල මිලක් නැහැ. ජාත්‍යන්තර වෙළඳපොලට ගියාම අනිකුත් සංකීර්ණ බාණ්ඩ සියල්ලම අපි බටහිර රටවල් වලින් අපනයනය කරනවා. ඕක තමයි නව යටත් විජිත ආර්ථිකයේ ස්වરૂපය. එතකොට ලංකාව 1948 නිදහස ලැබුවට දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් ලංකාව ඇතුලේ කාර්මිකකරණයක් සිද්ධ වීම හෝ ඒ කාර්මික සංවර්ධනය තුළින් ලංකාවේ ඌන සංවර්ධනය ජය ගැනීම හෝ සිද්ධ වුණේ නැහැ. ඒ වෙනුවට සිද්ධ වුණේ මොකක්ද? බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය තුළ ලංකාව ඇතුලේ ගොඩනැගුණ එක්තරා පරපුටු පන්තියක්. මේ පරපුටු පන්තිය තමයි නිදහසෙන් පස්සේ ලංකාවේ දේශපාලන බලය ගත්තේ. මම හිතන්නේ කුමාරි ජයවර්ධන කියලා ඉන්නවා, ආචාර්ය කුමාරි ජයවර්ධන ඉතිහාසය පිළිබඳ හිටපු මහාචාර්යවරියක්. ඇය විසින් රචනා කරපු කෘතියක් තියෙනවා. ඒක ඉංග්‍රීසියෙන් නම් කරන්නේ From Nobodies to Somebodies. සොක්කං ලොක්කං වෙච්ච හැටි කියලා. ඒ සොක්කං ලොක්කං වෙච්ච හැටි කියන පොතේ කුමාරි ජයවර්ධන ආචාර්යතුමිය බොහොම පැහැදිලිව පෙන්වලා දෙනවා. නිදහසෙන් පස්සේ අපේ රටේ පාලන බලය ගත්ත පවුල් කිහිපයක් තමයි ඒ පාලන බලය ගත්තේ. ඒ පවුල් කිහිපය කොහොමද යටත් විජිත ආර්ථිකය තුළ යටත් විජිත පාලකයන්ගේ අනුග්‍රහය යටතේ ක්‍රමානුකූලව ගොඩ නැගුණේ කියන කාරණාව එතුමිය ඒ කෘතියේදී බොහොම හොඳට පෙන්වලා දෙනවා. ඒතර නිදහසෙන් පස්සේ අපේ රටෙත් අත්දැකීම තමයි නාමික වශයෙන් අපිට එක පැත්තකින් නිදහසක් තියෙනවා. නමුත් ඒ නිදහස මොනතරම් දුරට තත්ත්වයද, ඒ නිදහස මොනතරම් දුරට සැබෑද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවලා තිබුණා. දැන් මේ ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධ වෙච්ච අනිත් කාරණාව තමයි 1956 දී අපි දන්නවා යම් කිසි ආකාරයකට 1948 පස්සේ රට පාලනය කරපු ආණ්ඩුව වලට විරුද්ධව යම් කිසි විරෝධයක් ගොඩනැගෙන ආකාරය අපි දකිනවා. ඒක ගොඩක් කට්ටිය ඒ කාලේ කිව්වා 56 පෙරළිය කියලා, පංචමහා බලවේගය කියලා කතා කරා, පොදු ජනතාවගේ යුගයක් උදා වෙනවා කියලා කිව්වා. ඇතරම මහජනතාව අතරත් යම්කිසි අභිලාෂයක්, පොදු ජන කොටස් අතරත් යම්කිසි විශ්වාසයක් තිබුණා 1956 පස්සේ ඇත්තටම පොදු ජන යුගයක් උදා වේ කියලා. නමුත් ඒ විශ්වාසයට පටහැනි ඇතරම සිද්ධ වෙච්ච දේ තමයි 956 පස්සේ බලය ගත්ත ආණ්ඩුවත් අර කියන ප්‍රභූපන්තියේම ග්‍රහණයට හිර වෙනවා. එක පැත්තකින් රටේ ජනතාවට බලාපොරොත්තු දීලා තියෙනවා පොදු ජන යුගයක් ගැන, එක පැත්තකින් රටේ ජනතාවට බලාපොරොත්තු දීලා තියෙනවා නිදහස දිනා ගැනීම සම්බන්ධයෙන්. නමුත් ආණ්ඩු බලය ගත්තට පස්සේ ජනතාව අත්විඳ සාත් දැක්ක දේ තමයි අර ප්‍රභූ පවුල් විසින්ම නැවතේ ජයග්‍රහණය තමන්ගේ සීමාව තුළ අඩස්සේ ගත කරන ආකාරය. එතකොට ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂය බිහි වෙන්නේ මෙන්න මේ වගේ ඓතිහාසික දේශපාලන මොහොතක් ලංකාවේ නිර්මාණය වෙලා තිබ අවස්ථාවක. ඒ කියන්නේ එක පැත්තකින් නාමික නිදහස ලැබලා තිබුණා. නාමික නිදහස ලැබලා තිබුණට රටේ සැබෑ නිදහසක් තියෙනවද කියන ප්‍රශ්නය පොදු ජන පිරිස අතර කැකෑරෙමින් තිබුණා. අනිත් අතින් 1956 දී යම්කිසි දේශපාලන පරිවර්තනයක් වෙලා තිබුණා. පොදු ජනතාවගේ තිබ්බ නිදහස පිළිබඳ අභිලාෂයට ආමන්ත්‍රණය කරලා, නමුත් ඒ නිදහස පිළිබඳ අභිලාෂයට ආමන්ත්‍රණය කරාට ඒ නිදහස පිළිබඳ අභිලාෂයට සාධාරණයක් ඉටු කරන්නට 956 පස්සේ බිහිවෙච්ච ආණ්ඩුව අසමත් වෙලා තිබුණා. මේකත් එක්ක සම්බන්ධ අනිත් කාරණාව තමයි ඒ වෙනකොට මේ රටේ සාම්ප්‍රදායික පරණ වමේ පක්ෂවල දකින්න තිබුණු පිරිහීම. අපි දන්නවා ලංකාව වෙනත් ගොඩක් දකුණු ආසියාතික රටවල් වලට වැඩිය වෙනස්.
මොකද ලංකාවේ නූතන දේශපාලනයේ ආරම්භයේ සිටම බොහොම ප්‍රබල වාමාංශික ව්‍යාපාරයක් ලංකාව තුළ තිබුණා. විශේෂයෙන්ම ලංකාවේ ප්‍රභූ දේශපාලනය. ලංකා ජාතික කොංග්‍රසයේ විදියට සංවිධානය වෙලා හිටපු ප්‍රභූ දේශපාලනය. යටත් විජිතවාදීන්ගෙන් නිදහසවත් නොඉල්ලපු යුගයක. ඒ නිදහස ඉල්ලන්න නිර්භීතව ඉස්සරහට ආවේ සමසමාජ පක්ෂයේ ප්‍රමුඛ මේ රටේ පැරණි වාමාංශය. එතකොට බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට අභියෝග කරන්න, ඊට පස්සේ දෙවැනි ලෝක යුද්ධයට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සම්බන්ධ වුණාම ඒකට විරුද්ධ වීම නිසා හිරේයන්න පවා ඒ කාලේ හිටපු සමසමාජ නායකයන්ට 1940 ගණන්වලදී සිද්ධ වුණා. එනිසා වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසය තුළ යම්කිසි සාධනීය වැඩ කොටසක් කරලා තිබුණා. විශේෂයෙන්ම කම්කරු පන්ති අතර, ගම්බද දුගී ජනතාව අතර සමාජ සාධාරණත්වය පිළිබඳ අපේක්ෂා පුබුදුවන්නේ. හැබැයි 1960 ගණන් වෙනකොට අපි දකින දේ තමයි පරණ වාමාංශික පක්ෂවල ඒ පොරොන්දුව, පරණ වාමාංශික පක්ෂවල ඒ ප්‍රභාව ක්‍රමානුකූලව දුර්වල වෙමින් යන ආකාරය. මේකට ප්‍රධානම හේතුවක් වුණේ 1964 දී අපි දන්නවා ලංකාවේ සමසමාජ පක්ෂය තීරණයක් ගන්නවා. එවකට පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවත් එක්ක සභාග ආණ්ඩුවකට යන්න. ඒ සභාග ආණ්ඩුවකට යන්න ගත්ත තීරණයත් එක්ක විශේෂයෙන්ම වාමාංශික ව්‍යාපාරයේ දිහා වෙනසක් අපේක්ෂාවෙන් බලපු තරුණ ඇස්, වෙනසක් අපේක්ෂාවෙන් බලපු තරුණ මනස්, ඒ තරුණ පිරිස අතර විශාල කලකිරීමක් සහ විශාල අපේක්ෂා බංගත්වයක් ඇති වෙනවා. මෙන්න මේ පසුබිම තුළ තමයි ජනතා විමුක්ති පෙරමුණ 1960 ගණන් වල මැද බිහි වෙන්නේ. දැන් මෙතනදී අපි තේරුම් ගන්න ඕන දේ තමයි, මම නැවතත් කියන්නේ, ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ හුදු අහම්බයක් නෙමෙයි කියන එකට තව උදාහරණයක් තමයි 1960 ගණන් මැද වෙනකොට, මම හිතන්නේ සහෝදරවරු මටත් වැඩි හොඳට දන්නවා ඇති, ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙමෙයි සමාජයේ බරපතල වෙනසක් ඉල්ලපු අර පරණ සාම්ප්‍රදායික වාමාංශික පක්ෂවලින් කැඩිච්ච වෙනත් ගොඩක් සටන්කාමී වාමාංශික කණ්ඩායම් මේ කාලේ තිබුණා. ඔබ දන්න ඇති ගිනි පුපුර කණ්ඩායම, ඊට පස්සේ පෙරදිග සුළං කණ්ඩායම, ඔය වගේ විවිධ රැඩිකල් කණ්ඩායම් අර සාම්ප්‍රදායික පක්ෂවලින් කැඩිලා ගියා. ඒ කැඩිලා යන්න හේතුව උනේම එක පැත්තකින් පොදුජන අපේක්ෂාවන් ඉදිරියට ඇවිල්ලා තිබුණා. ඒ පොදුජන අපේක්ෂාවන්ට සාධාරණය ඉටු කරන්නට පරණ වාමාංශික පක්ෂවලට නොහැකි වී තිබීම නිසා. ඒ නිසා 1971 දිහා ආපහු බලනකොට මම හිතන්නේ අපි අහන්න ඕනේ ප්‍රශ්නේ තමයි 1971 අපි දකින සාරය මොකක්ද? දැන් 1971 අරගලේ යම්කිසි ආකාරයක ආකෘතියක් තියෙනවා. ඒ ආකෘතිය තමයි සන්නද්ධ අරගලය විශ්වාස කරපු එක. ඒ අරගලය ඇතුලේ පාවිච්චි කරපු යම් යම් සරණ පාට තිබ්බා. මේවා ඇති වෙන්නේ ඒ අරගලේ ආකෘතියට. මම හිතන්නේ නැවත සමකාලීන අදාළත්වය ගැන කතා කරද්දී 71 අරගලේ 71 අරගලය අදට වටින්නේ ඇයි කියලා කතා කරද්දී අපි අහන්න ඕනේ ප්‍රශ්නේ තමයි 71 අරගලේ සාරය මොකක්ද? ඒකේ තියෙන හරය මොකක්ද? ඒකේ හරය මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් මම දෙන පිළිතුර තමයි ඒක ප්‍රධාන කරුණු දෙකක් යටතේ අපිට ගොනු කරන්න පුළුවන්. පළවෙනි එක තමයි 71 අරගලය කියන්නේ ජාතික නිදහස් අරගලයක්. අසම්පූර්ණ නිදහස දිනාගන්න, ලැබුණු නිදහස සම්පූර්ණ කරන්න මේ රටේ පොදු ජනයා අතුරින් මතුවෙච්ච දේශපාලන නැගිටීමක්.